මාස 41ක් ගෙවී යමින් තිබෙන අද වගේ දවසක පාස්කු ප්‍රහාරය සිදු වෙලා අපිට පේන දෙයක් තමයි මේ මාස 41 ඇතුළත කාලය පුරාවම මේ පාස්කු ප්‍රහාරය මේ පාස්කු විමර්ශන දේශපාලන බයිට් එකක් බවට පත් වෙලා තියෙනවා මේ කාලය පුරාම අපි දකින්නේ ඒක මේක දේශපාලන බයිට් එකක් ටික කාලයකට කාවරි ගන්නවා හප හප ඉන්නවා තොක් ගාලා දාන එළියට ආයි ටික කාලයකට කාවරි අල්ල ගන්නවා හප හප ඉන්නවා දාන එළියට අපි දැක්කා එක එක්කෙනා එක එක කාලවල ඇවිල්ලා කියනවා හරි දැන් මේ මර්ශණය නවසන් අපි දැන් මහ මොළ කාර්යය දන්නවා අරය කියනවා මෙයා කියනවා ආ ටික දවසකට කෙනෙක්ව ගෙනියනවා ප්‍රශ්න කරනවා අල්ලගෙන ඉන්නවා ආයි ටික කාලයක් යනකොට ඒකව මතක වෙනවා ආයි කාවරි අල්ල ගන්නවා දැන් අල්ලගෙන ඉන්නවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා චූදිතෙක් විදියට නම් කළා ඌව ප්‍රශ්න කරන්න ඕනේ කියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ එවකට හිටපු රජය ඒ රාජ්‍ය පාලනය ආරක්ෂක ඇමතිවරයා රාජ්‍ය නායකයා මේ සම්බන්ධයෙන් විශේෂ වගකීමක් තියෙනවා ඒක පිළිබඳව අලුතෙන් අමුතුවෙන් කිව යුතු නැහැ හැබැයි අපිට තියෙන ප්‍රශ්නය ඒ වගේම ඒ ජනාධිපතිවරයා වගේම එවකට හිටපු අගමැතිවරයා එතකොට එවකට හිටපු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා ඒ අයව ගෙනල්ලා ප්‍රශ්න කරන්නේ නැද්ද ඒ අය මේක සම්බන්ධයෙන් වගකීමක් දැරිය යුතු නැද්ද ඒ අය මේක මගහැරියේ නැද්ද මේ සම්බන්ධයෙන් උනන්දුුනේ නැද්ද දැන් එවකට හිටපු අගමැතිවරයා තමයි වර්තමාන ජනාධිපතිවරයා එවකට හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා රුවන් විජේවර්ධන තමයි අද ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා එතකොට මේ අයව මේ අය සම්බන්ධයෙන් මොනවද වාර්තා වෙන්නේ මේ අය අකුරටම වැඩ කරලා ජනතාව ආරක්ෂා කරන්න කටයුතු කරපු අය විදියටද සඳහන් වෙන්නේ අපිට ප්‍රශ්නයක් එනිසා වරින් වර එක්කෙනා 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 අරගෙන මේක බයිට් එකකට ගන්නවා වෙනුවට මේ රටේ ජනතාව විල්ලා සිටින්නේ යුක්තිය මේ රටේ ජනතාව විල්ලා සිටින්නේ සාධාරණත්වය දැන් අපි දැක්කා ඒ කාලවල පොලිස්පතිවරයාගේ ප්‍රකාශන ඒ පොලිස්පතිවරයාගේ ප්‍රකාශනයේ තිබුණා ඔහු යම් යම් අයට ඒ ප්‍රභූවරුන්ට මේ සම්බන්ධයෙන් අනතුරු ඇගව්වයි කියලා ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකොළයි කියලා අපි දැක්කයි එවකට හිටපු විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ මහත්මයාත් මේ සිදුවීම උනාට පස්සේ කිව්වා මගේ ආරක්ෂක නිලධාරින්ටත් මේ පිළිබඳ අනතුරු ඇඟවීම් තියලා තියෙනවා එතකොට ඇයි මහින්ද රාජපක්ෂ මහත්මයාව මේකේ වග උත්තරකරුවෙක් නෙමෙයිද ඔහුගේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න අවශ්‍ය නැද්ද එතකොට අපි දැක්කා පහුගිය දැන් මාස කීපයකට කලින්ම පාර්ලිමේන්තුවේදී හරින් ප්‍රනාන්දු මනුෂ්‍ය නානායක්කාර මේගොල්ලෝ නිකන් ඇඟේ මයිල් කෙලින් වෙන කතා කිව්වා මිනිස්සුන්ගේ ඇඟ හිරි වැටිලා ගියා මේකේ අයගේ නම්ගම් කිව්වා වෙලාවල් කිව්වා දැන් මේ අය තවමත් විවිධ ආරක්ෂක සේවාවන් වල මේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශාල වගකීම් දරන අය කිව්වා මේ අය තමයි කිව්වා මහ මොළකාරයෝ කෝල් ගත්ත විදිය කිව්වා මැලේසියාවේ තිබෙනච සම්බන්ධකම් කිව්වා එතකොට හිටපු ආයේ ආරක්ෂක උපදේශකවරු ගැන කිව්වා ඒ අය අදත් මේ ආරක්ෂක සේවයේ රාජ්‍ය ආරක්ෂක සේවයේ ඉහළ තනතුරු දරමින් ඉන්නවයි කිව්වා එහෙම තමයි චෝදනා කළේ එතකොට දැන් එතකොට දැන් ඒ අයට මොකද වෙලා තියෙන්නේ මනුෂ්‍ය නානායක්කාර හරින් ප්‍රනාන්දුලා අපි දැක්කා නිකන් නිකන් ගලිවර්ලා වගේ කතා කළේ හර්කියුලිස්ලා වගේ කතා කළේ දැන් නිකන් මී පැටව් වගේ ලිලිපුට්ලා වගේ අයි දැන් ඒ අය කොහෙද ඉන්නේ ඒ දා කියපු ඒ ඉහළ නිලධාරීන් තවමත් ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන රනිල් වික්‍රමසිංහ ආරක්ෂක ඇමතිවරයා විදියට කටයුතු කරන මේ ආරක්ෂක සේවයේ නෙමෙයිද කොහෙද මේ ඉහළ නිලධාරීන් ඉන්නේ හරින් ප්‍රනාන්දු කිව්වේ අපි දැක්ක පාර්ලිමේන්තුවේදී අන්තිමේදී තමන් ආණ්ඩුවට එකතු වෙනකොට කිව්වා අපි අපේ තාත්තා ළඟට ගියේ කිව්වා ඉතින් තමුසෙලා තාත්තා ළඟට ගියා නම්
දැන් තාත්තට කියලා ඇයි මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න බැරි? ඇයි තාත්තට කියලා බැරි මේ නිලධාරීන් සම්බන්ධයෙන් නීති පියවර ගන්න? දැන් එයා ඉන්නේ තාත්තා ළඟ. තාත්තා දැන් ආරක්ෂක ඇමති නම් තාත්තා ළඟ තමයි මේ නිලධාරීන් ඉන්නේ. කොයි කියපු ඒ හර්කියුලිස් කතා? අපි අහන්නේ මනුෂ්‍ය නානායක්කාර හරින් ප්‍රණාන්දු ළඟින්. දැන් වහාම දැන් තමුන්ට තමයි තියෙන්නේ වගකීම. දැන් ආණ්ඩුව ගෙනියන්නේ තමුන් නැහැලා. දැන් ආණ්ඩුව ගෙනියන්නේ තමුන්ලාගේ තාත්තා. ආණ්ඩුව ගෙනියන්නේ වික්‍රමසිංහ රාජපක්ෂ පොහොට්ටු යුන්ටාව. දැන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් ඒ නිලධාරීන් ඉන්නවා නම් දැන් ඒ තාමත් ඒ නිලධාරීන් ඉන්නවා කියලා තමයි පහුගිය මාසයකට දෙකකට කලින් තුනකට කලින් කිය කිය කෑ ගැහුවේ. එහෙනම් ඒ නිලධාරීන් සම්බන්ධයෙන් දැන් වහාම ක්‍රියාත්මක වෙන්නේ. දැන් එයාව වහාම එයාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න. එයාව අධිකරණයට ඉදිරිපත් කරන්න. ඒ නිසා තමන්ට පැවරිලා තියෙන කාරණය කරන්න. තමන්ට පැවරිච්ච කාරණය කරන්න. එහෙම නැතුව නිකම් මේ එකපාරටම පාර්ලිමේන්තුවට ඇවිල්ලා අර පහුගිය කාලේ කිව්වා වගේ සබඳ අපි කුදු නොවෙමු වගේ සබඳ අපි කුදු නොවෙමු කියලා කිව්වනේ. ඒ නිසා අපි කියන්නේ තමන් නොදන්න දේවල් කියන්න නැතුව. තමන් නොදන්න දේවල් කියන්න නැතුව කවුරු හරි ලියලා දීපු දේවල් කවුරු හරි ලියලා දීපු දේවල් කවුරු හරි ලියලා දීපු පළියට අපි දන්න තරමින් සාමාන්‍යයෙන් ගුණදාස කපුගේ වගේ අයගේ සින්දු සාමාන්‍ය මේ විරෝධාකල්ප සින්දු මේ සින්දු කිව්වහම අපේ ඇඟවල් නිකන් හිරිවැටිලා යන සින්දු මේ විරෝධාකල්ප සින්දු ඉතින් මේ සින්දු අපි හිතන්නේ නයිට් ක්ලබ් වල කියන්නේ නැහැ සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා මේ වගේ සින්දු නයිට් ක්ලබ් වල කියන්නේ නැහැ විරෝධාකල්ප සින්දු කම්පණයේ කියපු සින්දු නන්දා මාලිනීගේ සින්දු WD අමරදේවගේ සින්දු ඒක තමන් නොදන්න කුමුහර්ප කියන්නේ නැතුව තමන්ට පැවරිච්ච කාරණය තමන් පාර්ලිමේන්තුවේ බෙරි හන්දිදී කියපු කාරණේ ඉටු කරනවල්ල මේ රෑ තිස්ස නයිට් ක්ලබ් වල ගිහිල්ලා කබ කඩකඩ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කවුරු හරි ලියලා දීපු එකක් සමද අපි කුදු නොවෙමු කිය මේවා නිකන් නොදන්න ටකරං කන්නේ නැතුව තමන් පාර්ලිමේන්තුවේදී කිව්වා මේ ඉන්න සැකකාරයෝ මේ අය තමයි දැන් හැංගිලා ඉන්නේ මේ අය තමයි තාම රාජ්‍ය සේවයේ ඉන්නේ මේ අය තමයි තාම ආරක්ෂක සේවයේ ඉන්නේ සත්තමුන්ට පැවරිච්ච කාරණේ කරනවා අපි හරින් ප්‍රණාන්දුලට මනුෂ්‍ය නානායක්කාරලට කියන්නේ තාත්තා ළඟට නම් ගිහිල්ලා ඉන්නේ තාත්තට කියලා මේ දේවල් කරනවා තමුන්ගේ මහා මුද්ද JR ජයවර්ධනගේ කාලෙවත් තමුන් JR ජයවර්ධන කාලෙක තහනම් කරලා දාපු කම්පණි ගුණ මේ නන්දාමාණිල්ලාගේ සින්දු මේගොල්ලන්ගේ නොදන්න මගුල් සින්දු කියන්නේ නැතුව තමුන්ලට අහන්නවත් හම්බු වෙච්ච නැති ඒවා ඔය කම්පණ සංගීත ප්‍රසංගය වගේ දේවල් වල සින්දු ඔක්කොම තහනම් කළ දැම JR ජයවර්ධනගේ කාලේ ගුණදාස කපුගේලාගේ සින්දු ජීවිතේට අහලා නැති ඒවා මේවා තමුන්ට කවුරු හරි ලියලා දුන්නාම ලියලා දීපු එකාගේ ඒවා කියවලා හරියන්නේ නැහැ ඒ නිසා පැවරිච්ච වගකීම් ඉටු කරන්න මේක තමයි මේ රටේ ජනතාව විල්ලා සිටින්නේ තාමත් අපිට පේන්නේ නිසා තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශනයන් මේක දේශපාලන බයිට් එකක් බවට පත් වෙලා තියෙනවා මේක එහෙම මෙහාට අදිනවා මේක දේශපාලන පිටියේ ගේම් එකක් බවට මේක එහාට මෙහාට ඉත්තෝ අදින්නේ කපුටා කියන එක තමයි අපිට තාමත් පේන්නේ කපුටට ඕන විදිහට තමයි මේ දේශපාලන ගේම් එකේ ඉත්තෝ එහාට මෙහාට අදින්නේ ඒ නිසා තමයි අපි තවමත් විශ්වාස කරන්නේ මේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමේ කාර්යයේ ප්‍රධානම කාර්යභාරයක් බවට පත් වෙන්නේ මේ කපුටල පිටිපස්සේ ඉඳලා පාලනය ගෙනියන මේ යුන්ටා වෙලවා දැමීම මේ වික්‍රමසිංහ රාජපක්ෂ පොහොට්ටුවේ යුන්ටාව පළවා හැරීම ප්‍රධාන කාරණයක් වෙනවා ප්‍රධාන වගකීමක් වෙනවා යුක්තිය ඉල්ලා කරන අරගලයේදී ඒ වගේම අපි දැන් දැක්කා දැන් ඊයේ වෙනකොට අපි දැක්කා මෙච්චර කාලයක් අපි දැක්කේ නැති මෙච්චර කාලයක් පාරට බහින්න බැරි වෙච්ච දත් හිරිවැටල ඇඟ හිරිවැටිලා දතකට පූට්ටු වෙලා හිටපු සමහර භික්ෂූන් වහන්සේලා පාරට බහැලා තියෙනවා ඊයේ ලයිට් බිල ගැන කතා කරන්නේ ඒගොල්ලන්ගේ ලයිට් බිල ගැන ඒක හොඳයි අපි කියන්නේ ප්‍රශ්නය තමුන්ගේ වෙනකම් උත්තරය දාර්ශනිකයි
ප්‍රශ්නය තමුන්ගේ වෙනකන් උත්තරේ දාර්ශනිකයි. මේ රටේ මිනිස්සු මහපාරේ මැරුණා, තෙල් ටික නැතුව මහපාරේ මැරුණා, ගෑස් ටික නැතුව මහපාරේ මැරුණා, පෝර ටික නැතුව ගොවියෝ නොමැරි මෙරි මෙරි ඉන්නේ, තුන් වේල කන්න බැරුව ඉන්නවා, ආහාර මිල අහස උසට ගිහිල්ලා තියෙනවා. අදවන විට ලෝක ආහාර වැඩපිළිවෙල World Food Program එක කියනවා ලංකාව ආහාර අනාරක්ෂිතභාවයෙන් හතරවෙනි තැනටපත් වෙච්ච රටක් කියලා. ආ ළමා මන්ද පෝෂණයෙන් හතරවෙනි තැනටපත් වෙච්ච රටක් බවටපත් වෙලා තියෙනවා. මේ World Food Program එක කියනවා ලංකාවේ පවුල් වලින් 180ක් එක වේලක් මගහරිනවා කියලා. දැන් අද මාධ්‍යවල පළ වෙනවා ආ එක පවුලක එක අම්මා කෙනෙක් තමන්ගේ දරුවට කිරි පැකට් එකක් ගන්න නෙළුම් අල හරනවා. අනෙක් ළමයා ඉස්කෝලේ යවන්නේ නැහැ, ළමයාට කන්න දෙන්න බැරි හින්දා. අද වාර්තා වෙනවා එක පාසලක ශිෂ්‍ය නායකයෙක් පැමිණෙන්නේ, ශිෂ්‍ය නායකවරු ඇවිල්ලා තියෙන්නේ පොල් කෑලි ටිකක් අරගෙන කියලා. සමහර අය බත් වලට පොල් ටිකක් ඉහගෙන එනවා, සමහර අය මිරිස් ටිකක් ඉහගෙන එනවා. බෙහෙත් ටිකක් ගන්න නැහැ, බෑන්ඩේජ් නැහැ කියලා කියනවා. තුවාල එකට බෙහෙත් දාන්න බෑ කියලා අනුරාධපුරේට ටිකක් යහා ග්‍රාමීය රෝහල් වලින් කතා කරලා කියනවා. තම මෙවැනි තත්වයක්ට රට ඇදවැටලා තියෙද්දි මේවා ගැන මීට් නොකියුව, මේවා දිහා ඇහැක් ඇරලා බලපු නැති, මේ පිළිබඳව හැඟීම් දැනීමක් නැති හිරිවැටලා හිටපු භික්ෂූන් වහන්සේලා අපි දැක්ක පාරට බහලා කියනවා ලයිට් බිල වැඩි කියලා. ඒක හොඳයි. ලයිට් බිල අද හතර ගුණයක් වෙලා තියෙනවා අපි දන්නවා. අද ලයිට් බිල හතර ගුණයක් වෙලා තියෙන්නේ. මේ රටේ මිනිස්සුන්ට තවදුරටත් දරා ගන්න බැරි තැනකටපත් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ සියලු ආර්ථික කටයුතු කඩන් වැටිලා තියෙනවා. ජන ජීවිතය කඩන් වැටිලා තියෙනවා මිනිස්සුන්ට. ඒ වගේම මිනිස්සුන්ට හතර ගුණයකින් වැඩි කරත් ව්‍යාපාරවලින් ඉහළ ව්‍යාපාර වලට එහෙම වැඩිවීමක් වෙලා නැහැ. මේකෙන් කියන්නේ ඒවට වැඩි කරන්න කියලා නෙමෙයි. මොකද ඒවෙන් වැඩි කරපු ගමන් හතර ගුණයක් කරපු ගමන් ඔය ව්‍යාපාරිකයන් අන්තිමේදී ඒකත් මේ රටේ ජනතාවගේ පිටින් තියලම තමයි තද කරලා දාන්නේ. ජනතාවම තමයි සූරගෙන කන්නේ. අපි මතු කරන කාරණය තමයි මේක කිසිම නාඩි වැටෙන්නේ නැති ආණ්ඩුවක්. මේක නාඩි වැටෙන්නේ නැති එවුන්. නාඩි වැටෙන්නේ නැති ආණ්ඩුවක්. මේ මරණ මංචකයට වැදිලා ඉන්න මේක නිකන් හරියට රට මේ රටේ ජනතාව හරියටම නිකන් මැරෙන්න වැටිලා ඉන්න ලෙඩෙක්ගේ ගානට ඇද වැටිලා තියෙන්නේ. පණ යමින් ඉන්න ලෙඩෙක්ගේ ගානට ඇද වැටිලා ඉන්නේ. එහෙම ඉන්න මිනිස්සුන්ගේ මතට මේ මහා දෙවන්ත ලයිට් බිලක් කරන්ට් බිලක් ඇදලා දාලා තියෙනවා. මේක තමයි මේ සාමාන්‍ය ජනතාව මත බදු පටවල සාමාන්‍ය ජනතාව මත ඔවුන් පරිහරණය කරන පොදු සේවාවන් වලින් අති විශාල මුදලක් අය කරලා මේ ජනතාව සූරාගෙන කන මේ නව ලිබරල් වැඩපිළිවෙල. මේ නව ලිබරල් හිප්පිත් නැතුව මේ යුන්ටාව, මේ වික්‍රමසිංහ රාජපක්ෂ පොට්ටුවේ යුන්ටාව ගෙන යමින් තිබෙන්නේ ඒක. ඒ නිසා භික්ෂූන් වහන්සේලා අඩුම තරමෙන් පාරට බැස්සක ලොකු දෙයක්. අපි දැක්ක භික්ෂූන් වහන්සේලා කියලා තියෙනවා අපි රෑ කාලේ විදුලි දල්වාගෙන ඉතා විශාල කාර්යභාරයක් පහුගිය දවස්වල ඉටු කරයි කියලා. ඔව් අපි දන්නවා පහුගිය කාලේ විදුලිය දල්වාගෙන අති විශාල කාර්යභාරයක් ඉටු කරලා නයි වඩම්මවල නෙළුම් වෙසක් කූඩු පෙන්නලා නෙළුම් පොහොට්ටු පෙන්නලා ඒ මුළු රෑ තිස්සෙම රෑ කාලෙම ලයිට් දාගෙන කරුවේ ප්‍රතිඵල තමයි අද මිනිස්සුන්ට තුන් වේල කන්න බැරි වෙලා මේ රටේ පවුල් වලින් 180කට එක වේලක් මගහරින තනකට ඇද වැටිලා මරණ මංචකයට වැඩදමපු අකදමපු රටක් බවට පත් වෙලා තියෙන්නේ. ඔය පහුගිය කාලේ පන්සල් වල රෑ පුරාම ලයිට් දාගෙන කරපු කෙලියේ ප්‍රතිඵලයක් විදියට තමයි. එන්සා දැන්වත් පාරට බහැලා ලයිට් බිල විතරක් නෙමෙයි. අපි කියන්නේ සිද්ධාස්ථාන වලට ආගමික සිද්ධාස්ථාන වලට විතරක් නෙමෙයි. මේ රටේ ජනතාවටත් පටවලා තියෙන මේ ලයිට් බිල මේ හතර ගුණයකින් වැඩි කළා. හතර ගාතේ දැ වැටිලා ඉන්න මේ රටේ මිනිස්සුන්ට කරන මේ අසමජ්ජාති වැඩේ, මේ පාහර වැඩේ, මේ නිඳිත වැඩේ වහාම නවත්වන්න ඕනේ. ඒ වගේම අපි දකිනවා මෙහෙම වැටිලා ඉද්දි මෙහෙම මේ මුළු රටම මේ ජනතාව මරණ මංචකයට ඇද වැටිලා ඉද්දි
රාජ්‍ය නායකයා යනවා රාජකීය සවාරි. රාජ්‍ය නායකයා යනවා මහරජිනගේ මළගෙදර. අපි දැක්ක මාධ්‍යවල 8 දෙනෙක් ගිහිල්ලා තියෙනවා. වියදම ලක්ෂ 120ක් විතර වෙනවා ටිකට් වලට කියලා. විතරක්. ලක්ෂ 120ක් විතර වියදම් වෙනවායි කියලා. එතකොට ඒ ගිහිල්ලා ඉන්න දවස් 3-4ට වියදම් කරන්නේ කවුද? ඒවා වියදම් කරන්නේ මොන වෙන්ද? එක්කෝ යුරෝ වලින් එක්කෝ එක්කෝ ඩොලර් වලින් එක්කෝ පවුම් වලින් මේ මිනිස්සුන්ට මේ වීටික මිලදී ගන්න සල්ලි නැහැ කියලා කෘෂිකර්ම ඇමතිවරයා කියනවා. වීටික මිලදී ගන්න සල්ලි නැහැ කියලා කියනවා. ආ කුණු කොල්ලට මිනිස්සුන්ගේ වීටික මංකොල්ල කනවා. මේක මංකොල්ලකාරී කෘෂිකර්මයක් කාල් මාක්ස් කිව්වා වගේ රොබරි ඇග්‍රිකල්චර් එකක්. මේ හදලා තියන්නේ මංකොල්ලකාරයන්ට මිනිස්සුන්ව සූරාගෙන කන්න මේ කුවමනාවෙන් කරලා තියෙන දෙයක්. දහදවන්න විට කෘෂිකර්ම අමතිවරයා කියන විදියට සල්ලි නැත්තම් සල්ලි දෙන්නේ නැත්තම් සල්ලි වියදම් කළා. ආ මේ රාජ්‍ය නායකයා ප්‍රමුඛ 8 දෙනෙක් මොන කැහෙල් මලකටද රුවන් විජේවර්ධනව ගෙනියන්නේ? රුවන් විජේවර්ධනවත් ගෙනහිලා පැත්තකින් ඉඳගෙන ඉන්නවා. මොකක්ද තියෙන දේශපාලන ආර්ථික වැඩපිළිවෙල? මොකටද යන්නේ? මොකක්ද තියෙන මේකේ රාජ්‍ය තාන්ත්‍රික වුමනාව? මොකක්ද මේකේ රටන තියෙන දේශපාලන වුමනාව? මේකෙන් තියෙන ආර්ථික වුමනාව මොකක්ද? මේ වගේ වෙලාවක මේ වගේ සුවිශේෂී තත්වයක් යටතේ ලක්ෂ 120ක් ටිකට් වලට වියදම් කරගෙන තවත් බරපතල විශාල ප්‍රමාණයක් ඩොලර් හරි යුරෝ හරි වියදම් කරගෙන දවස් 3-4ක් මේ හෝටල් වල කකා බිබී ඉන්නේ. ආ මොන වගේ නරුම හිරි වැටිච්ච ආ දඩකට පූට්ටු වෙච්ච පාදඩ දේශපාලන පන්තියක්ද මු? මොන වගේ පාදඩ දේශපාලන පන්තියක්ද? දැන් මිනිස්සුන්ගේ හාල් ටික ගන්න බෑ. ආ කුණු කොල්ලට ගන්නෙ. ඇයි? ඒක සම්පූර්ණයෙන්ම ව්‍යාපාරිකයන්ට පවරලා තියෙන්නේ. අද ඒ හාල් මාෆියාවට යට කරලා තියෙන්නේ. වෙළෙන්දන්ට යට කරලා තියෙන්නේ. ආ වෙළඳපොළ ස්වාධිපත්‍යයට යට කරලා තියෙන්නේ. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අයින් වෙලා එකෙක්. ඒ නිසා මොකද්ද මේ කරලා තියෙන්නේ? හිතා මතාම මේ තරව්කාරයන්ට කළුකඩ මුදලාලියට රටේ හාල් වෙළඳාම කෘෂිකර්මය පවරලා තියෙන්නේ. මේක තමයි කෘෂිකර්ම මංකොල්ලය කියලා අතීතේ කාල් මාක්ස් කතා කළේ. මේ කෘෂිකර්ම මංකොල්ලයකට ඉඩ හැරලා තියෙනවා. ඒක ආණ්ඩුව හිතාමතා කරලා තියෙන්නේ. ආණ්ඩුව බැදිහත් වෙන්නේ නැහැ. කොහොමත් හැමදාම මේ පොහොට්ටුවේ පාදඩ පන්තිය රාජපක්ෂ දේශපාලන පැලැන්තිය මේ රටේ ආර්ථිකය මංකොල්ලකාරයන්ට පවරලා උන්ගෙන් කප්පම් අරගෙන. රාජපක්ෂලගේ ආණ්ඩුකරණය කියන්නේ මංකොල්ලකාරයන්ගෙන් කප්පම් අරගෙන කප්පම්කාරයන්ට පහසුකම් සලසපු ජඩ පාදඩ දේශපාලන ප්‍රභූ පන්තිය. පාදඩ දේශපාලන ප්‍රභූ පන්තිය. මේක තමයි උන් දැන් හත් කරලා තියෙන විනාශය. මේ හත් කරලා තියෙන විනාශය. දැන් අපි දැක්ක මේ ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහ අර ක්‍රිකට් ක්‍රීඩකයන්ට කියනවා. මොකද්ද ක්‍රිකට් ක්‍රීඩකයන්ට සුබපතල ඒ අයට තිලින ප්‍රධානීද කියනවා. අපි දසුන් ශානකල වගේ වෙන්න ඕනේ. දසුන් ශානකගෙන් අපි ඉගෙන ගන්න ඕනේ. ඔව් දසුන් ශානකගෙන් ඉගෙන ගත්තා නම් හොඳයි. දසුන් ශානකගෙන් ඉගෙන ගත්තා නම් තමුසර තියෙන මේ වගේ මේ තනතුර දසුන් ශානකල වගේ තරුණයන්ට බාර දීලා යන්න. ඒක තමයි පෙන්න්නේ ඒගොල්ලෝ. මේ ඇස්කම් පියාගෙන ඉන්න සිහි කල්පනාවක් නැති කාගේ හරි කරේ එල්ලිලා යන අවුරුදු 70 74 75 76 වෙච්ච උන්නද මලාද කියලා දන්නේ නැති පාර්ලිමේන්තුවේ සැසිවාර වලට ඇවිල්ලා නිදා ගන්න උදේ කාපු දේ දවල්ට මතක නැහැ, දවල්ට කාපු දේ රැට මතක නැති මේ ලොන් හැලිච්ච මේ පාදඩ ප්‍රභූපන්තිය දසුන් ශානකලගෙන් ඉගෙන ගන්නවා නම් මේක දීලා යන්න ඕනේ. මේක දීලා අලුත් සුසමාදර්ශී දේශපාලන පරිවර්තනයකට ඉඩ දෙන්න ඕනේ. ඒක තමයි රනිල් වික්‍රමසිංහ කරන්න ඕනේ. දසුන් ශානකලගෙන් ඉගෙන ගත්තා නම් ඒක තමයි කරන්න ඕනේ. අවසාන වශයෙන් කියන්නේ දැන් මේ ඔක්කොම තියෙද්දි මිනිස්සු නැත්තටම නැති වෙලා මැරෙන්න වැටිලා හිටියත් ආතල් කෝටියයි. ඒක තමයි රාජපක්ෂලගේ දේශපාලන සංස්කෘතිය. සිඟිති නාට්‍ය පෙන්වන එක දැන් අලුත්ම සිඟිති නාට්‍ය තමයි අර රාජපක්ෂලගේ නෙළුම් නිමිත්ත පෙන්වන එක. රාජපක්ෂලගේ නෙළුම් පොල්ල දිගේ මිනිස්සුන්ව යවන එක. දැන් පොල්ල දිගේ නැගපු අය සමහර අය යවන ඇම්බැට්ටෝ කීප දෙනෙක් කියන අපේ ඇස්වලට කඳුළු ඉනවලු. අපිට නිකන් ඇඬුනලු මේක දැකලා. ඇත්තද? ඇඬුන විතරද? රිදුන් නැද්ද? ඒ පොල්ල දිගේ නැගලා.
මේරට මිනිස්සුන්ට රාජපක්ෂලගේ පොළු ගිනිලා වමාරන්න බැරුව ඉන්නේ. ආ දැන් අපි දැක්ක තවත් කවුද සිවුරක් දාගත් එක්කෙනෙක් කියලා තෞතිසා දිව්‍ය ලෝකේ ගියා වගේ. තෞතිසා දිව්‍ය ලෝකේ ගියා වගේ. හැමදාම රාජපක්ෂලා කරන්නේ මේරටේ සුද්ධයයි සලපපු සියලු දේ අසුද්ධ බවට පත් කරපු එක. දැන් අපිට පේනවා තෞතිසා දිව්‍ය ලෝකය දැන් මේ තෞතිසා දිව්‍ය ලෝකය බස් ස්ටෑන්ඩ් එකක් බවට පත් වෙලා. බස් නැවතුමක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි දැක්කාර සමාජ මාධ්‍යවල පළ වෙනවා බස් කොන්දොස්තරවරු කතා කරන විදිය. පොරැල්ල පුංචි පොරැල්ල මරදාන තෞතිසා දිව්‍ය ලෝකේ කොළඹ පිටකොටුව කියනවා. එහෙමයි දැන් කියන්නේ. පොරැල්ල පුංචි පොරැල්ල මේ මරදාන තෞතිසා දිව්‍ය ලෝකේ කොටුව පිටකොටුව. ඒ තැනට මේක පත් කරලා තියෙනවා. ඕක තමයි රාජපක්ෂලා කරේ. නා කැලණි විහාරය සුද්ධ වූ කැලණි විහාරය අසුද්ධ බවට පත් කළා නයි පෙන්නලා. දළදා මාලිගාවට ඒක කළා. ශ්‍රී පාදයට ඒක කළා. මේ වගේ මේ රටේ සුද්ධයයි සලකූ සියලු දේ අර මාක්ස් කිව්වා වගේම කතාව සුද්ධයයි සියලු දේ අසුද්ධ බවට පත් කළා පිවිතුරුයයි සලකූ සියලු දේ අපවිත්‍ර බවට පත් කළා අවසානයේදී මිනිසුන්ට මනුෂ්‍යත්වය වෙනුවෙන් අරගල කරන්න වෙලා තියෙනවා මනුෂ්‍යත්වය වෙනුවෙන් අරගල කරන්න වෙලා තියෙනවා ත්‍රිවැණි තැනකට වැටිලා තියෙන්නේ එන්සෝ පිහිටන්නේ මේ මාස 41ක් ගෙවලා තියෙන තැනක මුළු රටම විනාශයෙන් විනාශයට ඇදවැටලා තියෙන තැනක මේ රටේ ජනතාවට නැවත තියෙන්නේ අරගල කරන එක. අරගලෙන් ඇරෙන්න අඩියක් අඟලක් අපිට ඉස්සරහට යන්න බෑ. මේ රාජපක්ෂ වික්‍රමසිංහ පොහොට්ට යුන්ටාව මේ වික්‍රමසිංහ කියලා කියන රාජපක්ෂලා පිටිපස්සෙන් කාක්කා ඉඳලා මෙහෙවන රාජපක්ෂ පවුල මෙහෙවන රාජපක්ෂ පවුල ටික කාලයකට ඉන්ටර්වල් ගන්න ඉස්සරහට දාපු ඩමිය මෙයාව මේ තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ රාජපක්ෂ කරත්තේ බැඳි රනිල් රනිල්ව දක්කන්නේ කපුටා කපුටාස් ගවන් ද කන්ට්‍රි කපුටාගේ පාලනය තාම තියෙන්නේ ඒ නිසා යුක්තිය ඉල්ලා සිටින එක එතරම් ලේසි දෙයක් නෙමෙයි ඉබ්බගෙන් පියාටු ඉල්ලනවා වගේ මොකද මේ තියෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුව අපි විපක්ෂයේ ඉන්න අප්පු හාමිලටත් කියන්නේ එක එක්කෙනා දැන් හදනවලු මේ පොහොට්ටුවයි අරගොල්ලොයි මේගොල්ලොයි එකතු වෙලා පාර්ලිමේන්තුවෙන් තව ටික දවසක් ආණ්ඩුවක් බිහි කරන්න 113ක් හදාගන්න 113ක් හදාගන්න නම් ඕන එකෙකුට පොහොට්ටුව ලං කරගන්න එනවා පොහොට්ටුවත් එක්ක එකතු වෙලා තමයි ආණ්ඩු හදන්න වෙන්නේ. සපෝට්ටුවත් එක්ක එකතු වෙලා ආණ්ඩු හදන්න මේ රටේ ජනතාවගේ යුක්තියුක්තභාවයක් සුජාතභාවයක් නැහැ. එනිසා ආණ්ඩුවක් ඕනේ. ආණ්ඩුවක් ඕනේ නම් රටට ජනතාවට ඒක තීන්දුව තීරණ කරන්න අයිතියක් දෙන්න ඕනේ. ජනතාවට ජනවරමක් ජනතාවගේ වරමක් තියෙන ආණ්ඩුවක් හදන්න අයිතියක් තියෙන්න ඕනේ. මොකද මේ දේශපාලන පැලැන්තිය තවදුරටත් ජනතාව පිළිගන්නේ නැති ජනතාව පන්නා දමපු දේශපාලන පැලැන්තිය මේ දේශපාලන පැලැන්තියෙන් ගලවා ගැනීමේ අරගලය තමයි දිගින් දිගටම ඇදී යමින් තිබෙන්නේ ඒ නිසා අරගලයට ජය වේවා විප්ලවයට ජය වේවා රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය